හරි ತಾල ැං ನ න්න ಪಾಡමක් ವර කරලා ඒ ಪಾಡම ප್ರශ්න ಗොඩ කතා කරලා ತವත් ಮತ ್ಷ್ಣ ಗොಡ ತ್ರಲಿಯನ ಮයි ತಾ ದ ತವ ැ್ න්න ಸಲ್ ತ ම තා රಣ ಮ ಭ್්‍යಾ ಯයටತೆ. හ ප්න පිළිබඳව ඉතින් බහවරන ප්‍රශන ඔගුලන්ගේ ප්‍රශ්පත්‍රයකත් පලවෙනි ප්‍රශ්පත්තයට එන්නේ බහවරන ප්‍රශ්නය ඉතින් අපි පුළුවන් තරන් එක පාඩමකින් බහවරණ ප්‍රශ්න වැඩි ප්‍රමාණයකට උත්තරලවාම ඔගුලන්ටතිං ඒ ආශ්‍රිතවම ප්‍රශ්නයක් තමයි විභාග ප්‍රශ්නකට එන්නේ. තිය නිසා තමයි මං වැඩිපුර මේ විදියට හැම ප්‍රශ්නම සාකච්චා කරන්නේ බහුවරන ප්‍රශ්න විිය්හගත රචනා ප්‍රශ්න රචනා ප්‍රශ්න මේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරන්නේ ඒ නිසා තමයි නෙද ඉන්දසාන්න අප දැම් බහුවරන ප්‍රශ්න රාශියක උත්තර ලියන්න පුතේ ලෑස්ති වෙලා තියෙන් හෙම් අපි බලමුද අමතර අභ්‍යාසියටසේ බහුවරණ ප්‍රශ්න ගැන කතා කරන්න. හරි මුලින්ම අපි කතා කරමු ඔන්න අමතර අභ්‍යාස එක වඩාත් ගැලපෙන පිළිතුර තෝරායටින් ඉරක් අඳන්න ප වඩත්ම ගැපෙන පිළිතුර තමයි අපි තෝරන්න වනේ නිසා තමයි අපිසාමනය මේක සාකච්ඡා කරන කොට මේ උත්තර හතරම අපි බලනවානද පුතේ අපිට ම මුලදි උත්තරයක් ආවත් හරියුත්තර අපි ආයිතයක නැමතම උත්තර හතරම සාකච්ඡා කරලතමයි හරි උත්තර අපි මොකදද කියනක තීරණය කරන්නේන. දැතික එනිසා අපපි අනිවාරයෙන්කොද වඩාද ගැලපෙන පිළිතුර තෝරන්න ඕන හින්ද ඒ විදිට කළ යුතුමයි. හරි අපි බලමුහිම් පලවෙනි ප්‍රශ්ණය ජාන්ත්‍රික ශක්තිය වර්ග දෙකකි ඒ මොනවාද හරිසරලයි. ලි ගෙනගත්තා ශක්ති ආකාර ගොඩා කියගෙන ගත්තා තා අප ශක්තිය දුවනි ශක්තිය ආලෝක ශක්තිය විද්‍යු ශක්තිය එය අතරේ පුතාලය ගෙන ගත්තා චාලක ශක්තිය හාවි භවශක්තිය ගැනර චාලක ශක්තිය හාී බවශක්තිය කන්න අපිකිව්වා පොදුවේ හඳුන්ුවන්න පුළුවන් කියලා යන්ත්‍රික ශක්තිය කියල නද යාන්ත්‍රික ශක්තිය කියලා හඳුන්වන්න පුුව එනම් බලමුොමකක්දෙ කෙළ චුම්බක ශක්තිය හාවි බවශක්තිය වැරදී. ප ශක්තිය හා විභව ශක්තිය එතකොට ඒකත් වැරදිී නදතොට මේ වෙන ශක්තිය ලාතිරෙන විද්‍ය ශක්තිය හා චාලක ශක්තිය ඒකත් වැරදිී නද පුතේ විභවශක්තිය හා චාලක ශක්තිය අපි කිව යාන්ත්‍රික ශක්තිය කියලා අපි හඳුන්න්නේ මොකක්ද පුතේ විභව ශක්තිය හා චාලක ශක්තිය. තරුණද පුතාලට විව ක්තිය චාලක ශක්තිය පොදුවේ අපි යාන්ත්‍රික ශක්තිය කියලා කියවා <laughs> 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 <laughs ... ළඟ වස්තුුවක පිහිටීම අනුව හෝ හැඩය වෙනස්වීම නිසා හෝ ද වස්තුුව පිහිටීම අනුව හරි හැඩේ වෙනස්වීම නිසා හරි ගබඩාවන ශක්තිය කුමන නමකින් හඳුන් වෛද කෙලපහන්න නද වස්තුුවක පිහිටීම අනුව හෝ හැඩ වෙනස්වීම නිසා. <S -cado> ි අපිහිටීම ඉහලට යන්න යන්න යම් කිසිවස්තුවක ගබඩා වෙනව ශක්තිය, ඒක අපි කිව හඳුන්වනවා විභාාව ශක්තිය කියලා. එතකොට හෙමනැත්තං හැඩේ වෙනස්වීම නිසා. රබපටියක් ඇද්දොත්හරි දුන්නක් ඇදොත් හරි නෙද අපි කිව්වා ගඩා වෙනව ශක්තිය, ඒ ශක්තිය අපි කියනවම් මොනව කියරද පුතේ විභාාවශක්තිය කියලා කියනවා කිව්වා නේද. එතකොට හෙන අපි මකදන පහිටීම අනුව හෝ හැඩය වෙනස්්‍රීම නිසා හෝ ගබඩාවන ශක්තිය, කුමන නමකින් හඳුන් වෛද චාලක ශක්තිය නෙමේ විභව ශක්තිය. දවනි ශක්තිය නෙමේ ජාන්ත්‍රික ශක්තියත් නෙමේ. පැහැදිලී නේද පුතාලට හරි. අපි බලම ඊළඟ ප්‍රශ්ණය කරනු ලබන කාර්ය ප්‍රමාණය පහත සමීකරණයෙන් දැක්වේ. ඒ කුමක්ද කෙලපෙන් හනා. යම් කිසි අවස්ථාවකදී කරනු ලබන කාර්ය ප්‍රමාණය අපිකිව්වා කොමද පුතය හොයන්න පුළුවන් කිරකවෙ බලය වැඩිකිරීම බලයේ උපයෝගී ලක්ෂය බලය ක්‍රියා කරන දිශාවට චලනය වූ දුරනේ දෝක යම් කිසි ආකාරයකින් අපි බලමු හඳන් වුල තියෙන්නේෙ මොකක්ද කියලාමකක්ද. ස්කන්ධය වැඩිකිරීම ගුරුත්තජ තුරණේ නෑනේ ස්කන්දය ගුෘත්තජ තුරනයෙන්වැඩිරහමයින්නේ බර තුර ඒ කරෙම. ස්කන්දය වැඩිකිරීම වස්තුව ඔසවන සිරස් උස නෑන දහලට එසවුවත් අපිට එන්නේ මොකද පුතේතකට බලය වැඩිකිරීම වස්තු ඔසවන සිරස්ස සහැෙන ඒකත් නෙම. ස්කන්දය වැඩිකිරීම ගුරුත්වජ තුරණය වැඩිකිරීම වස්තුව ඔස වන සිරස් උස. අන්න බලන්නේ එක මොකක්ද කියලා ස්කන්ධය වැඩි කරන ගුරුත්තුජ තුරන එතකොට අපිට නමක්ද බර එකන බලය බලය වැඩි කරනවාපි වස්තු ඕසවන සිරස් උසෙන්. දතට වස්තු සන රස් උසෙන් වැඩිරහම අපිට නවාමකක්දපුතේ එතනන්නේ කරනු ලබන කාර්ය ප්‍රමාණය තමයි මේ වෙනස්දියකින් කියලති අපි මේක ගැන කතා කරානේ ද ඉළඟට කියෙනන ගුෘත්වජ තොරණය වැඩිකිරීම වස්තුව ඔසවන සිරස් උස. එතකොට නෑ ඒ වස්තුූ ඔසවන සිරස් උස, ගෘත්ජතොරණින් වැඩිකරා කියල ඒකෙන්න්නනෑ. නෑ දකට හෙනම් අපිට එන්නේ ස්කන්දයේ වැඩිකිරීම ගුරුත්තුජතරණය ඒක වැඩිකරන්න නොනේ වස්තුූ ඔසවන සිරස් උසෙන්. නටන් විස්සක බලයකින් වස්තුවක් මීටර හතරක් දුරචලනය වේනම් කෙරුණු කාර්ය ප්‍රමාණය ගණනය කරන්න අපිට හදන්න පුළුවන් නද පුතාලා කොමද අපි හදන්නේ නද කාර්ය ප්‍රමාණය අපිට ගරණය කරන්න පුළුවන් කොද කාර්ය ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් කො බලය වැඩි කිරීම ද ගමන් කළ දුර ගමන්ළ දුර එදකොට එනෙනවා නිියටන් විස්සක බලයක් තියෙනවා විස්සයි නිටන් බලය ං මීටර හතරක් දුර ගමන් කරාලු හතරයි එම් දුර ගමන් කරාල ඒම් කොච්චර කාරයක් කරද කිය හන්න කෙරුණු කාරය ප්‍රණය ගණනය කරන්න කියා කෙනවාද පුතේ තර වර බින්ඳුව බින්දුවයි හතරවරා දෙක අටයි විස්සේවා හතරක්කට අසූවායි නේද. ජූල් ජල් අසුවක කාර්යක් කරලා තියෙනවා කොච්චරදධිපතය කරලෙන ජුල් අසුවක කාර්යයක් කරලා තියෙනවා නේ දෙෙනම් අපිට හොයන්න පුළුවන් මේ කේෙනං ගෙද හතලිහන පහනම ජූල් අසුවයි. හරිනේද ජුල් අසුවක කාර්යක් කල්ල තියෙනවා. නියවටන් විස්සක බලයක නම් මීට හතරක් දුරචාලනය කරනවරං කෙරුණු කාර්ය ප්‍රමාණයේ ජූල් අසුවයි. මේකත් හරිනේද ගැල් පතේරනනේ පුතරටද එකකත් හරිනේ අපි බලම ඊළඟ ප්‍රශ්ණය පස්වනි ප්‍රශ්නය ෝගලන්ඩ දී ලතියෙන පුතේ. ගුරත්වා කර්්ශණයට විරුද්ධව සිදුකරන ශක්තිය කුමන නමකින් හඳුන් වයිද. අපි කියවවා. ගෘරත්වා කාර්ශණ බලය පහල ක්‍රියාත්මක වවා ගෘරත්වා කාර්ශණ බල රුද්ධ මියීම හලට බලයක් ක්‍රාත්මක කරනවා. තර ගුරත්වාකාරර්ශණ ලට හළව ක්‍රාත්ම වන ශක්තිය අපි හඳුන නාම කක් කියලදකි පුතේ. ගුරුත්වාකර්ශන විභව ශක්තිය කලා මොකක් කියරද පිහඳුන්වන්නේ ගුරුත්වා කර්ශණ විභව ශක්තිය කලා හඳුන්වාන් නෙද එ ඒක තමයිමිනේ ගුරුත්වාකර්ශණ විභවශක්තිය. ප්‍රත්‍යාජය විභවශක්තිය නෙමෙයි චාලක ශක්තිය නෙමෙයි ජාන්ත්‍රික ශක්තිය නෙමයි මොකක්ද ගුරුත්වාකර්ශණ විබවශක්තිය හර. යම් බලයක් යොදා හැබනි ප්‍රශ්ණය? යම් බලයක් යොදා වස්තුවක් සෙන්න්ටිමේටර එකසිය හැටක උසකට එසවීමේදී කරනලද කාර්ය ජූල් හතලිස් අටකි. එසේනම් යෙදදු බලය කොපමනද කියලාපෙන් හනො. තිකරු කොමති පුතාලා හොයන්නන්නේ අපි කිව්මං කියලා දුන්නා ඔගුලන්ට මේක කොන්ද අපේ පුළුවන් එත කොට කාර්ය සමානයි ඔගුල්ද MCMCQ මේගේ බහුවන්නන ප්‍රශ්නමට උත්තර ියන කොට ලිය න්න ොලන් වෙනනම කාටු සටහනක් කැරමෙනම වැි කල්ල හදන්න පුලන් සමී කරණ ලියන් ඔන්න රචා ප්‍රශ්න ියහගත රචනා ප්‍රශ් ල ගොටම මීරණය ලියන්න. මංමතන ලියන්නේ නොදන්න කෙනෙකොට ඒ නැවත ඔබෝධ කරන්න පුළුවන් වෙන නිසාපතුත ඔගොල් ම බහවන ප්‍රශ් උත්තර ියදම ල ඉන්නපා ගාන හදල උත්තරේ දැම්ම හරි. තෙරෙනවනේද හරි එතු බිබලම කාර්ය සමානයි එසබීමේදී කරඩද කාරය. දෙකොට එකද බලය වැඩිකිරීම ඔසවන ලද උසනෙද ඔසවන ලද උස බලය වැඩිකිරීම ඔස වන ලද උස එතකට අපට දීර තියෙන පස්තුක් සෙන්න්ටිමීටර එකසිය හැටක් ට එ විද අකරන ලද කාරය අපිට දීරතියෙනවා යෙද බලය බලය අපි උක්ත කරගන්න ඕනේ තු බලය උක්ත කරහම බලය සමානයි කාර්ය බෙදීම ඔසවන ලද උස. බෙදීම ඔසවනලද උස. ඇකොට කාරය කොච්රද පුතේ ල් හලිස් අටයි. නද කාර්ය සමානයි ජූ හතලිස් අටයි. හතලිස් අට බෙදන්න ඕනි කියෙන්ද කිය ඔසවනලද උසම් සැටිමීටර් එකසිය හැටයි. එනම් බෙදන්න ඕනනි කියද පුතේ එකක් සය හැටෙන් හැබයි මෙ සටමීටර් හින්න මීටර් කරන්න මොගද කරන්න ඕනේ සයෙන් බෙදන්න ඕනේ. නේදේතකරයි. පිහැමති සේම දයක්්ම කිවනේ හරියට ඒ එකක හරියට තියෙන් නඕන කියලා නෙද. එතකොට ඒ දිේට හට හ ටිමිටර් එකසිය හැටයින දීල තියෙ කර නො අපි මීට කරන්න සයෙන්ම් බෙදන්න ඕන එකකොට කොහදන්න පුතිපටකකොට හතලිස් අට බෙදීම එකසිය හැට බෙදීම සිය කියලා කියන්නේ හතලිස් අට වැඩිකිරීම උඩයට මාරුවෙන්නොන් සීය බෙදීම එක සය හැට. හරිද සීය බෙදීම එකසිය හැට. එතකොට මෙතැන බින්දුවට මේ බිින්දුව කැපෙනවා. ට කියල පුතේ දෙවරක් පහයි දෙවරක් අටයි අට වරක් හයයිනේ දටරක් හය හතලිස් අටයි. එතකොට කියද පුතේ උත්තරේ අපිට හයවරක් පහතිහයි. මේ මොනමද බලය බලයනං හිනම් මොනොද තිහයෙන්නේ. නටර්. දැවගුල මේ සමී කර ලයනතු ටක් ගාලා හදල මේක සුළු කරගත්තන හරි රින ද බාන්කුතේ කාරේනය හදලිස් සටයි මේක එක සිය හැට බෙදීම සය කැනෙක උඩයටට මාරුවන කොට සිය වැඩි කිරීම සසි බෙද මේක සසිිය හැට ස කසි හැටවෙදන්නවනත කොට බිදුවට බිදුව කපනවා දෙවරක් පහයි දෙවරක් අටයි අටවරක් හයයි හවරක් පහත්ති හැ න දෙ දර බාල උත්තරේ ීරද කියලා ේ යද බලය කප ्य පහයි නෙමයි හැටයි නෙම තිස් පහයි න උත්තර වෙර न्य හරි නේද බල ඊළඟ ප්‍රශ්නය चाාලක ශक्තිය කෙරෙහි බලපාන සාධක දෙක කුමක්ද මොකදන चाාලක ශක්තිය කෙරෙහි බලපාන සාධක දෙක අපි කතා කරි ව ॉල මෙහම තියලා මේ ट्रॉලියට අපි සමානස්කන්ධයක් තියෙන යකඩබෝලයක් විවිදධ ප්‍රවේගවලින් අපි මේ ට්‍රොලියට එව් අමොගොල දැක්ක ප්‍රවේග අඩු අවස්ථාවේ චොලිය චලනය වුනේ අඩුදුරක්. ප්‍රවේග වැඩි අවස්ථාවේ චොලිය වැඩි දුරක් චලනය වුණා පුතාල දැක්කා. ඊළඟට අපි වෙනස්කන්ද සහිත වස්තුූන් මේ ච්‍රොලිය වෙතර චලනය කරහම් පුතාල දැක්කා, ස්කන්දයේ අඩු වස්තු චලනය මේ, එවවාම ්‍රොලිය ගාවට ්‍රොලිය අඩ දුරක් චලනයවුණනේ ස්කන්දය වැඩ වාස් තු ්‍රොලිය වෙතර ාලනය කරම් පුතාල දක ්‍රලිය ගොඩා දුර චලයවුුණ. එකකන් එහිනම් පුතාාල දන්නවාම මිතන ඒ අරගෝ එක බස්තුවේ තිබුණ චාලක ශක්තිය තමයි පුතේ ්‍රොලීඩ ලැබුණේ. නෙද වවස්තුවේ තිබුණ චාලක ශක්තිය තමයි ්‍රලියට ලැබුණන. ඒන්සා තමයි ්‍රොලිය චලනයවුණේ ට හිනම් මේ වස්තුවේතිබුණ ාලක ශක්තිය ්‍රොලට ලැබෙන කොට පුතාලදන්නන් න සාධක දෙක් බලපාලති රමමුකක්ද අප පලවෙනි අවස්ථාව ්‍රේගය වෙනස් කරේ ඊළඟ අවස්ථාව අපි ස්කන්දය වෙනස් කරා තු න ස්කන්දය ප්‍රවේගේයේ කියන සාධක දෙකම බලපානව චාලක ශක්තිය කෙරෙහිනේ දෙරං චාලක ශක්තිය කෙරෙහි බලපාන සාධක දෙක කුමක්ද බලය සහ ප්‍රවේගය නෙමේ බලය සහ ස්කන්දයයක් නෙමේ බලය සහ බලය ක්‍රියා කරන දුරත්නෙමේ ස්කන්දය සහ ප්‍රවේගේ තමයි මේකට බලපන්න. පැහැදලි නෙද පුතාලට හරි. ඉළඟක. ගසක ඇති ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් සීයයිලෝ කහ තියෙනවා ගෙඩියක් ග්‍රෑම් සීයයි පොලවේසිට එම ගෙඩියට සිරස් සුස මීටර දෙකයිලෝ. ගසෙහි ඇති එම ගෙඩියේ ගුරෘත්වාකර්ශණ විභව ශක්තිය සොයන්නලු. ගෘරුත්වාකර්ශණ විභව ශක්තිය හොයන්නලු ුෘත්වාකාර්ශණ බවශක්ති අපි හොයන්න පුළුවන් සූත්‍රම්කදපතGHලින් අපිට හොයන්න පුළුවවා. එතකොට කියද ගහේ තියෙන ගෙලිස්කන්දේ ග්‍රම්යිි ගෑම් වලින් තියෙන නිසා අපි සම්ම වලට හරවන්න මොකද කරන්නේ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්නවායි. එතකො මොද කරනන්නපතිේ දාහෙම් බෙදනවා ග්‍රෑම් කිලෝග්‍රම් කරන්න අපි දාහෙම් බෙදනවා. ඉට පාසේ ජීවලාගය දහයයි. එච්වලාගේ කොචරද දීනතින මීට දෙකක් උසට තියනවා කියලා කියන්න. හරි දෙමන්ිතන ඒක පාච ය පපදමක බහවරන ප්‍රශ්න කියද අපට සු කිරම් මයි කරගන්න ඕන නද පුතේ තර මේ බිඳදු තුනට මේ බිඳු තුනම කැපෙනවා. එතකොට එවා කියද උත්තරේ අපිට දෙකයි ජූල් නද කොච්චරදයන පුතේ ජූල් දෙකයි. හරි නේද එතකොට හිරම් අපට උත්තර ලියන්න පුළුවන් ඔන්න තියනවාටවැනි. ප්‍රශ්ය ජූ ලට නෙමේ ජූල් හතර නෙමයි ජූල් හය නෙමෙයි ජ දෙකයි යුත්තරේ. පැහැදිල නද පුතාලට කැටලෝක්න හරිම ලේසි නද පුතේ ැං අර ගන හද 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 ර ස ගේ මට හදල ල ත්තරවා ගන්න ල වන් දැ මිශ්‍ර ්‍යාස ගොඩා කරාන හඩමේදි න ද ආශරයෙන් තමයි දැන් මේම හදන්න තියෙන්නේ ගොලන්ට. අපි බල ඊ ළංග ප්‍රශ්නය. එදිනිදා ජීවිතයේදී විභවශක්තිය යොදාගන්නා අවස්ථාවක් නොවන්නේමින් කුමක්ද ඔන්න ඔගුලන්ගේ අනවා විභවශක්ති යොදාගන්න අවාව නොවන්නේ මොකක්දදි කලපුතේ ද විභවශක්තිය අප දෙදිනදා ජීවිතයේ ද ගන්න ප්‍රයෝජන ගැන අපපි කතා කරන්නේ තුර එහෙම අවස්ථාවක් නැතෙ කොයි කෙද කෙලතමයි හනමි උත්තරටිකේ. බලන් පලවෙනික පාපැදි කරුවෙකු බයිසි කලයක් දාවනය කිරීම. හදිකර රුවෙ බයි කල අධාවනය කර ු විභවශක්ති බලපෑමත් යනවද ෑ ද භවෂක්ති කිසිම බලපෑ ැන එක ප්‍රരෝජණයක් ේනයා. න දෙ යා කරන්නේ යගේ ര රසാനක ශක්്තිය ප്രයෝජනයට අරගෙන එක චාලක ශක්ති බෞට පත් ක ന്ന. ැද සාാනක ශක්තිය යගේ රිරේතුර හර අරගෙන ආහරවලින්ගිෙන නිපද වන ශක්තිය යා ාලක ශක්තිය රි ර් න කරල බයිසක කල පැදග යාන ත කොට. ඉදිනෙදා ජීවිතද විිභවශක්ති යොදාගන්න මස්ාවඩු දාාහරණයක් නෙමේ නෙද පුතේක ඒකා අපිට උත්තරීදිර ගන්න බෑ. මේක උත්තරේ වෙන්නේ නෑනෑ දෙකොට එහන්න නොවන්නේ න අප එ අහන්න මෙතන නොවන්නේ කියලා නිහන නොවන්නේ කියලා හවා මෙතකොට අපි හිනා හරි උත්තරට කයින් කරන්නොට. ජලවිදිලි බලාගාරය මං කියල දුන්න පුතාට ජලවිදිලි බලාගාරය ජලාශයක ඉහල තමයි මේ ජලය ගබඩා කල්ලා තියෙන්නේෙ එතකොටේ ජලය, කද වෙන්නේ අර ාලක ක්ති බවට පත්වෙලා පහලට ගලාගෙනේෙනවා. නද ජලවිද්‍ර බලාාගාරයක ඉහල ජලාශයේ බෞව්ගපඩා කල්ල තියෙන්න්නේ එක ඇතකොටේ පහලට ගලාගෙනෙනවනේද. ලාට ජම්බාරය හා කුළුණ ජම්බාරය හා කුළන කියලකිවමරමං අපි කතා කර ඒකෙ තර ජම්බාරය ඉහලට ඔසවලා කුළුනට අතරියම්ම කුළුණ යට ගිලනවා කියලා කුළුණු සිතව ගන්න අපට පුළුවන් කියලතකොට නේද. තර ජම්බාරය හලට ඔසවනකොට ඒක විභවශක්තිය ගබඩාවන්නේ එවි භවශක්තිය තමයි පුතේ චාලක ශක්තිය බවට පත් වෙන්න ඉලට කුළු ගෙඩියේ කුළ ගෙඩිය අර ම මිහලට ඔස්සවනකොට ඒ වි භවක්තිය එවි භවශක්තිය තමයි චාලක ශක්තිය බවට පත්වෙන්නවි භවශක්තිය තමයි චාලක එ මේ තුනම අපට විභවශක්තිය දිරනදා ජීවිතය යොදා ගන්නන අවස්ථාර්යක තමයි එෙන අවස්ථාවක් නොවන්නේ පැදිලී නේද පුතාලට හාඩෙ ඉළඟ එක බන්න වොඩ් දෙසීයක ජවයක් සහිත යන්ත්‍රයක් මනිදී කරනලද කාಯ කොමனදක ජವයක් සහිත ಯන්ත්‍රයක් මිනිතුදී කරනලද කාார்ಯ කොපමනද. ො බලන්න මිනිතුදී කල ್ಯ කොපමනද එත කොටට ව ජාවය ජවය சமானයි කනලද කා மංටෙනවා කරලද කාර්ය බෙදීම ತೆ ග ගත වූ කාලයනද කරන්නලද කාර්ය බද ගත වූ කාලය එතකොට අප අනුව කරලද කාර්ය තමයි එන්ද කාර්ය ක්ත කරගන්න ඕනේ. එතකට අපි කාර්ය සමානයි උකදපුතේ මේ කාලයේ මේ පැත්ත ටරංගෙනකොට බෙදීම වැඩිකිරීම වෙන හරස් ගුණනිතේනෑදෙන ජවය වැඩිරීම කාලය ජවය වැඩි කාලය තුළ ජවය කොච්චරද ව දෙසීයි? දෙසී අයි වැඩිර කාලය කොච්චරද කාලය කොච්චරදපුතේ මිනිිත්තුව කදී කරන ලද කාරය අප එතකරඒ සම්මතයකවලට හරවගත්තම තත්පර හැටයි. මිනිිත්තුවයි කියන තත්පර හැටයිතකොට දෙසීය වැඩිකිරීම හැට. එතකොට කිය කෙනවද බින්දවායි බිදුවායි බිින්දවායි හය වරද් දෙක දොළහයි. න කාර්ය සමානයි එතකොට ජූල් දොලොස්දාහකාගගේයක් කෙන හරි නෙද බල. ජවය වැඩි කිරීම කාලය ජ දෙසී අයි වට් කාලය මිනිිතුව අයි ැනෙතත් පර හැටයි තුො දෙසී වැි කිරීම හැට බිදුු තුනායි හයවරද්දක දොළහයි ජූ දොලොස්දා හකාගයක් කෙනානේ ද බලන්ති නොදිකිල උත්තර පුතේ බොඩ් දෙසීයක ජවයක් සහිත යන්ත්‍රයක් මිනිිත්තුවකදී කරන්න අදකාර්ය හයදාහයි ජූල් දොලොස්දාහයි තුන්දාහනෙමේ ජූල් දෙද හත් නෙමේ ඇදල ද තාලටන ජ දොලොස් දහක අගයක් කෙන්නේ කරනලද කාරය ප්‍රමාණය යතුල කන මංහිතන පුතාලග දැන් හරි ඇති කියලා නේ දැං ගො හදලන තිීන් මේ ගන උත්තර රි නේද දැම්මේ දහයක් උත්තරම ගැමන් තාර. තලගේ උත් ඒ දහයම හරි හරිම සරලයිනේද අර අගුලන්ට කියරදීපු ජාතියම ඒ විදිහම ඒ ආකාරයම ප්‍රශ්න ටිකක්නබ සාකච්ාරේ. මේ දහයිනම් රදින්න විදියක් නෑපපුතේ. හොඳේ එන්ද මංහිතන උත්තරදහයම හරි ඇතිකේල පුතාලගේ. විිබලම ඊළඟට එකකොලොස්වෙනි ප්‍රශ්ණය වස්තුවක බර නියවටන් පණහකි පස්තුුවක බරදීල තිීන කොච්චරදපතති නියටන් පනහයි. එය මීට දෙක කිහලට ගෙනයාමීදී සිදු කළ කාර්ය කොපමනද. කොච්චරද පුතාලඇත කොටනේද. අපිට එතනත් හොයන්න පුළන් කාර්ය සමානයි. බ වැඩිරීම එසවූ උස බලය වැඩි කිරීම එස වූ උස නෙද එතකොට කියද වස්තුවක බර නවටන් පණහයි කියන්නේ බලය පනහයි. මීට දෙක් කොසවල තියන දෙම් බලය කියදපුතේ පණහයි වැඩිකිීම එස වූ ස මීට දෙකයි. එතකට කියක්ෙන සයි ජල් කොචරක් කරව පපුතේ ජූල් සීයක් කෙන නේද. අප්‍ර ලියන්න පුළුවන් ගෙනයාමේදී සිදුකළ කාර්ය කොච්චරද ජූල් සීයයි. ජූල් විසි පහනමයි ජූල් දහනෙමෙයි ජුල් දහයනෙමෙයි හරි උත්තරය වෙන් ජුල් සීයි. කැටලුවක් නෑනේද පුතාලට ඉළ එක බලන්න කොතේ කාර්ය මනන ඒකකය වන්නේ දැන් දන්නා අයකතික් හරි මසරලලා දැ අප කීපාරද කතා කරා මෙතරන උඩදිිත්ත අප පිතා කරා තැන ි කතා ක මනද කාරම මකද කාය මණ ක වෙන්නති ज න ශक्ති्य හා කාර्यය කිය දෙකම අපි මන්නේ ජलවින් කියලා න කාරය මන ඒකි හඳුලනවා ් න තත්පරයට जू නෙ जूවලින් තමයි මන न्यවටනොත් ම නද කාර්्य මනින ඒකක जल इलाඟ ප්‍රශ්න නො ස් කන්දයක් වී ප්‍රවේගකින් ගමන් කරන අවස්ථාවේදී එහි චාලක ශක්තිය පිළිබඳ නිවැරදිී ප්‍රකාශය වන්නේ. එතකොට පුතාලා මේකේ අපි ැ චාලක ශාපිකෝමත්ස් කන්දයි මේ නො ල ති සිල් එ ලින් අප හඳුන් න්නේ තරෙහිද අපි ගැටලුවක් නෑක් කන්ද සිපල් මයි ්‍රවේගේ එතකොට අපි හඳන් වන්නේ සිිපල් වී ලිං, එෙද එඒදෙක ගැටලුවක් නෑපුතාලට නේද. දරහෙන සිපල් ස් කන්දයක් සිම්පල් වී ප්‍රවේගයකින් ගමන් කරන අවස්ථාවේදී එහි චාලක ශක්තිය පිළිබඳ නිවැරදි ප්‍රකාශයවන්නේ අපි කිව්වා මොන අද භාගයායි MV වර්ගය කියලා නෙද. එතකොට හිෙන අ එතර MB නෙමේන භාගයායි MVී වර්ගය මේ තමයි හරිමුත්තරය වෙන නෙද භාගයායි MVවර්ගය. භාගයි MV නෙමෙ දෙකයි MV නෙමේ පැහැදිලී නේද පුතාලට අපිට මේක පහසුයි මෙතන දීලතින ස්කන්දයේ සිිම්පල් Mම, ප්‍රවේගය සිම්පල් වීමයි නිසා අපට වෙනස් කරන දෙයක් නෑ භාගයයි MV වර්ගේ කන්න සමීකරණයෙන් අපිට හදන්න පුළුවන්නන්නේේද. ඉළඟෙක බලන්න ජූල් හයසීයක කාර්ය ප්‍රමාණයක් සිදු කිරීමට මිනිස්සෙකු විනාඩියක කාලයක් ෑ කරනවලු. එතකට ජුල් හැසිියක කාර්ය ප්‍රමාණයක් සිදු කරන්න මිනිස්සේ විිනාඩියක කාලයක් වැය කරනවලු. ඔහුගේ ජවය කොප්පමනද කිය හනොපුතේ. නෙද ජවය කොපමනද කියලා අපට ජවය හොයන්න පුළුවන්න න එතක අපට පුළුවන් ජවය හොයන්න ජවය සමානයි කාර්ය කාර්ය බෙදීම ගත වූ කාලය. නද කාර්ය බෙදීම ගත වූ කාලය. එතකට කොච්චිරදපුතේ කාර්ය වෙන්නේ ජූල් හයයි නේද. එතකොට හය සීයි බෙදීම විනාඩියක කාලයයක්ය ඇනි විනාඩිය අපි සම්මතේක කවලට හැරගුවම තත්පර හැටයි තත්පර හැටයි. එතකට කිය කිය නොද හැටේවා දහය නද හැටේව දහය එනන් එතකට ඔහුගේ ජවය කොපමන්නද ඇතකට මේක මොවාද පතේ දහයායි. නේද වොට් දහයක් එන්නේ. හරද බලන්දැන් හරි නද තකට කියදෙන්නේ ජූල් හයසයක කාරය ප්‍රමාණයක් සිදුකිරීමට මිනිසකු විනාඩියක කාලයක් ගත කරනවනං ඕගේ ජවය කොපමනද තත්පරයට ජූල් හයස අයි නෙමයි තත්පරයට ජල්යි නෙමේ තත්පරයට ජූල් දහයයි පැහැදිලීද පුතාලට ගැටලුවක් නෑනේ ද හරි රිපුතාල. අපි බලමූ හෙනනක් ඊළඟ ප්‍රශ්නය වන උගලන්ට තියෙනා පහලසනි ප්‍රශ්ණය. බෝරදම අවස්ථාවකදී කළුගල් කැබැල්ලක් කන්ද මුදනකට ගොස්රැදුුුණි. ඌල දන්වනට කළුගල් විශාල කළුගල්, අල්කුඩා කළුගල් කැබැලි බවට පත් කරන්න බෝරධාන බෝර කැන වෙඩි බෙහෙද්දාල විශාල කැන හා මේ ශක්තියක් දදිල පුරව හරරි නත තුත තරේ පුරෝල් හටට ඒ එක කුඩාගල් කැබලිබට පත්්‍ය නොදැන් එහෙම බෝරයක් දෙැමුම අවස්ථාවකදී කළුගල් කැබැල්ල කන්ද මුදුනකට ගොස් ඒ වගේ තැනක රැඳුුණලු. එම කළුගලේ ගබඩාව ක්තිය වන්නේ දැ බෝ දානකොට එක තිබුණන ොමට්ට මේේද නමුත්ත එකගේ හලාලට ගහිල්ල රැදිලාතින දැන්ඒක උසකපතියෙන්න්නේ ද ේදේ ැන පිටීමේ ව නක්දැ සිදු වෙලා තියෙනෙෙන ඒේ මොන ක්තිදපුපතති ගඩා වෙන්නේ. චාලක ශක්තියනෙ මේ. බෝර දාාපු වෙලාවෙේ ගල් කෑල්ලට චාලක ශක්තියනවා. ඒ අතන තින රසායනික ශක්තියෙන් චාලක ශක්තියනවානේ ද නමුත් මෙතැන අපෙන් අහන්නේ. ද මුදනට ගොස් රැදුනට පස්සේන ශක්තියමො කදදිකල දකොට එනන් ාලක ශක්ති ලබනට ඒවෙලාවිතියෙන්නේ ඒ චාලක ශක්තිය නෙමේ නේද. ත්‍ර ප්‍රත්්‍යාස්ථ විභව ශක්තිය නෙමේ ඒත්කතියනෙ ඇදන රබපටිය වගේ දේවල්වල. තුංග එක කියනපති ගුරුත්වාකර්ශණ විභවශක්තිය. න්න හරිනේද එකන ගුරුත්වයට විරුද්ධවයන බල යනෙ දෙකන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය තමයි අපි කැනයම් කිසි පිහිටීමේ වෙන සක් උසකදී තියෙන වස්තුව සතුවෙලා තියෙන ගබඩාවෙලා තියෙන විභව ශක්තිය අපි කියනවා ගුරුත්වාකර්ශණ විභව ශක්තිය කියලා එෙනම් එම කළුගලේ ගබඩා වූ ශක්තිය වන්නේ ගුරුත්වාකර්ශණ, ශක්තිය ගර්ෂන ශක්තිය නෙමේ නේ ද ගර්ශන ඇත් නිසා ඇතිවන ශක්තියක් නෙවෙනි ගුරුත්තුවාකර්ශණ විභව ශක්තිය තමයි මේ කළුගල් කැබැල්ලේ තියෙන්න්නේ ඉළඟ එක බලන්න කිලෝග්‍රෑම් හතලිහක ස්කන්ධයක් සහිත ජකඩ බෝලයක් එහි චාලක ශක්තිය ජූල් පන්සීය වන මොහොතේ ප්‍රවේගයේ වර්ගය කොපමනද කියලානෝ වර්ගයහන්නපුතිේ නෙද. කිලෝගෑම් හතළියකස් කන්ධයක් තියෙනවලු චාලක ශක්තිය දීලා තියෙනවා ජූල් පන්සී අයි කියලා එ අප අහනෝ ්‍රේගයේ වර්ගය කොපමනද. මතකද සමීකරණ දැම් මතකයිනෙද E සමානායිකේකෙන් චාලක ශක්තිය. භාගයායි MV වර්ගය. කන සමීකර නෙදර චාලක ශක්තිය අපිට කියරතියෙනවා. ජල් පන්සී අයිලු පන්සීයයි සමානයි, භාගයයි වැඩිකිරීම ස්කන්දය ිලෝග්‍රරෑම් හතලිහයි. හත ලිහ වැඩි කිරීම අප අන ප්‍රවේගේ වර්ගයතුර මේක උක්ත කරන්න හරිනේද පුතේ වී වර්ගය අපි උක්ත කරගන්න තියරන්නේෙ වී වර්ගත්‍ර වීර්ග මේ පැත්තිතිල්ල අප මේේටික මේ පැත්තටහ අරයමවල කිය කොහමද වෙන්නෙතකොට. ත වී වර්ගය සමානයි. පන්සීය මේ දෙක මේ පැත්තටෙනකොට වැඩිකිරීම වන. වැඩිකිරීම දෙක බෙදීම හතලිහ. හරිද. පන්සීය වැඩිකිරීම දෙක බෙදීම හතලිහ ඇතුට කිය කියෙන මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. දෙවරක් එකයි දෙවරක් දෙකයි. දෙවරක් එකයි දෙවරක් විස පහයි. මේ දෙතකොට එඒවා කියලපුතේ වී වර්ගය සමානයි. වීවර්ගය සමානයි විසි පහයි. අපප අහන් වී වර්ගය න ත අපට වී ෝයනවනම් කෝමද වෙන්නේ. වී සමානයි විසි පහේ වර්ගමූලය නැද එකැන වී සමානයි හනම් කියද පුතේ පහයි. නද වී සමානයි පහයි දැන් අප අහන්න වී නෙමේ මකක්ද වීවර්ගය මේ කහන්නන්නේ නැද වී වර්ගය ඇත කොට වෙන්නේ. තත්පරයට මීට කියදපුතේ. කියද නෙ විසි පහයි නද තත්පරයට මීට විසි පහක අගයක් කෙනා. කියද වීවර්ග සමානයි තත්පරයට මීට විසි පහයි. තත්පරයට මීට පහනෙමයි තත්පරයට මීට දොළහයි දශම පහනෙමෙයි තත්පරයට මීටර එකයි දශම පහත් නෙමෙයි එම් තත්පරයට මීට විසි පහයි. පැහැදිලී නේද පුතාලට ඇැතුලුවක් නෑනේ දේනාම්. හරි අපි බලමු එහිෙනම් ඊළඟ ප්‍රශ්ණය දහත්වැනි ප්‍රශ්ණය. මෙහි දක්වා ඇත්තේ ලනුවක්කාධාරයෙන් වහලයක එල්ලා ඇති බෝලයක චලන අවස්ථා කීපයකි. පෙනවන එදම වහලයක ලනුවක්කාධාරයෙන් මෙතන එල්ලලාතීයනාපුතේ බෝලයක් නේද බෝලයක චලන අස්ථා කීපයක් තමයි තියෙන්. මේ බෝලය ඔගලන්ටිකිරම් මෙන එල්ලලාතියෙනකොට මේ ඒ අවස්ථාව. මේකතකොට දෝලනය වෙනවා නද තල්ලු කරහම ිහේමඩට යනවා ආයි මෙතැටෙනවා ආයි මෙතෙන්ටයනවා. ආයි ඔහෝම මාරුවෙන් මාරුවට ගමන් කරන්නවා. දැ මේ මෙහෙම තියලා මෙහෙම මේ පැත්තට යන කොට මොකද වෙන්න පුතේ මේ බී අවස්ථාව. ආයි මෙතන්ටෙන අඒවස්ථාවට ආයි මෙතෙන්න්ට එ සී අවස්ථාව බී අවස්ථාවට යන එච්චුසකටක ගමන් කරන්නවා. එතකට මොකද වෙන්න මෙතනදී අපි මෙතමයාට ශක්තිය ලබලදුන්නම මේ චාලක ශක්තිය මෙතන් දී විභව ක්තිය බවට පත්ත වෙනවා ඇයි එච්චුස කණන්නේ ආයි මෙතෙන්ට එෙනකොට විභවශක්තිය අඩු වෙලා චාලක ශක්තිය වැඩි වෙන. ආයි මෙතන්ටයනකොට පුකදවෙන්න මෙතන්ට ආයිුම්කටයනේ එෙතකොට එ තෙන්ති මකද වෙන ආයි මේ චාලක ශක්තිය භවශක්තිය බවට පත්වෙනවා පැදිලී නදපුෑලට දැන් අප එහන බෝලයේ විභවශක්තිය ශුණ්‍ය වන අවස්ථාව වන්නේ දැඟගුළුන් දැක්කා දැන් අපි කිව්වා මෙතැන ඉඳ මෙහහිම අනකුට විභවශක්තිය ගොඩාර වෙනවා ආයිම මෙතන්ටයනකොට විභවශක්තිය නති කියවෙලා චාලක ශක්තිය මෙතටනකොට විභවශක්තිය යි මෙතැටනකොට එක චාලක ශක්තිය වෙනවා එනම් විභව ශක්තිය ශුන්්‍ය වෙන්න කොතෙන් දිද පුතේ මෙතැ දින ැයිම මෙතන්ට විභවශක්තිය ිල්ලා පොෝම මෙතැටනකොට එක ශුන්්‍ය වෙලා චාලක ශක්තිය යි මෙතැන්ට විභවශක්තිය යි ුන්‍ය වෙලාන චාල ශක්තිය නම් කොටෙන්ටිද ඒ අවස්ථාවේ පමණි ඒ අවස්ථාවදි තමයි විභවශක්තිය ශුන්්‍ය වෙන්නේ ඉහල පිහිටන හැම අවස්ථාවකදීම එකනබ අවස්ථාව සී අවස්ථාව දෙක්කම මෙහෙම ඉහල පිහිටන අවස්ථානේ ඒ අවස්ථාව දෙකේ දීම මොකද වෙන්නෙ පුතේ ඒක විබව ශක්තියක බඩාවෙලාති නොම් පප දහල තිීතියෙන අවස්ථාවල් ලතරන තියෙනෙනෙද තරබී අවස්ථාවනෙමයි සී අවස්ථාවත්නෙමේ ඒහාබී අවස්ථාවල දිත්නෙ මේ හෙන ඒ අවස්ථාවේ තමයි විභව ශක්තියක බඩාාවවෙන්නේෙ හැදිලි නේද පුතාාලට ඉළඟ බෝලයේ චාලක ශක්තිය උපරීම අගයකට පත්වන්නේ බෝලයේ චාලක ශක්තිය උපරීමම අගයකට පත්වන්නන්නේ කොතෙන්දදි ද හනො කොතෙන්දදි පපුතේ මෙතැන්දි මංකවවා විභවශක්තිය පරිමෙනවා මේම විවෂක්ති අඩු වෙලා උපරම චාලක ශක්තියක් කෙනවා මෙතැන්දී එතකොට ආපව්ම මෙතෙන්ට යනවායිහි විභව ශක්තියක බඩා වෙනවා ආයි මෙතැන්ටෙනවා උපරිම චාලක ශක්තියකට එෙනවා එහෙනං බෝලයේ චාලක ශක්තිය උපරීමම අගයකට පත්වන්නේ කොතෙන්දිද ඒ ලක්ෂයේදී පමණි ඇ ඒ ලක්ෂයේදිතමයි උපරිම වෙන්නේ. බීලක්ෂේනෑ උපරිම විභාවශක්තිය සීලක්ෂේනය උපරිම විභවශක්තිය බිහා සීලක්ෂවල පමණ නෑගැතින උපරිම විභවශක්තියක් ඒ ලක්ෂයේ පමණි කෙන පිල්ලිතුර තමයි එන්නේ. පැහැදිලි නේද පුතාලට ඉළඟක බලව. බෝලයේ ස්කන්ධය එම්ද සිම්පල් එම්ද මේ බෝල ස්කන්ධය සිම්පල් එම්ලෝ. ඒ ලක්ෂයේ සිට බී ලක්ෂයට ඇති සිරස්ස Hද ඒයි දම් බී වෙනකන් තියන උස ැීමම බෝලේ ස්කන්ධය සිిම්පල් එල ඒවලන්නම් බීවලට තියන සිරස් උස මෙතනනි දම් මෙදෙන්ට තියෙන මේ සිරස්තුස ిම්පල් H කියල ගත්තෝතුන්. බෝලයේ විභව ශක්තිය සඳහා නිවැරදි ප්‍රකාශය තෝරන්නලු ගුරත්වජ තුවරණය සිපල් ජ කියලාපි අරගන්න ඕන පුතේ නේද එතකො මොක්ද පුතේ එන්න කියන්න බලන් විභවශක්තිය සඳහා ని වැරදිී ప్්‍රකාශය తోරන්නలు. మකද දෙන්නේ තකොට බోలేే స్కキャンන්ందే సిపල් M න ගు్ජතුරණే సింపල්్ ಜනං ස සිర సింపల్ H నాం විභවශක්తය වෙන්නේ MGH කියනకන దై MH නෙමයි సిపල් సింపలజీ సిప H కనక ిపల ం ిపල් G. ද එ් කියන කත්නම සිපල්ම් සිපල්් වෙදීම සිපල් ජ කියයන උත්තරත් නෙම නිවැරදි පිළිතුතර වෙන්නේ MG කියන උත්තරය පහැදිරීනේද පුතාලට හරි. අ බලම ඊ ළඟ ප්‍රශ්ණයා විස්ස. සිම්පල්ලම් ස්කන්ධයක් සිම්පල්ච් සකට ගෙනයාමේ දී විභවශක්තිය ඒ කියලා අපිට දී තියනවා නෙද සිපල් එම් ස්කන්ධයක් සිම්පල් ච් ුසකට ගෙනයාමේදී විභවශක්තිය ඊ කියර දීලාතියෙන. නැ පුතාල දන්නව විභාවශක්තිය හොයන්න නද කොහොද හොයාන්නේ අපි MGලින්මයි නෙදර් ස්කන්දය වැඩිකිරීම ගුරුත්වජ තුරණය වැඩිකිරීම උස එතකට අපේ ඇැදිි පාිච්ි කරන්නෙක්පතේ ගුරත්වජ තුරන සිම්පල් ජීවලින් උත්ස සිම්පල් ච්ලින් ැම් මෙදැත් ඒ ඒවිදිහටමයි අපිට දීලාතියෙන්. එනම් ගඩලුවක් නෑ මේක සිපල් එ. ඒ සිම්පල්දී තියනේ නද. එතකොට අපි බලමු පොතේ එහෙනං ඔන්න ඕගලන්ට පුළුවන් බලන්න මෙහෙමදැ. නේද දැන් එතකොට අපි කියනවා විභව ශක්තිය, අපි ඊ කියලගම් කොනේද ඊ සමානයි MGH මේ ඊ කියල කිව මොකක්දතකොට විබවශක්තිය. නේද විභව ශක්තිය අපි MGH වලින් තමයි අරගන්න නේද. තද ඊ කිය එමට ිපල් එම් ලින් ගත්තොත් මෙතන සිම්පල් කියල ගත්තොත් මේක ඊ කියල තමයි කියන්නේ. ද ගු ොජතුරණය වෙනසක් වෙන්නෑන. තුර අපට දෙදවැනි අවස්ථාවේදදි කියනවා ඒ ගොල්ලෝ ඊළඟට ගන්නෝ කියන දෙකයිම්ස්කන්ධයක් ඉසල්ලගත්තේ සිම්පල් ම්ස් කන්දයක්. දැන් දෙකයිएම් ස්කන්ධයක් එම උස ප්‍රමාණයම ගෙනයාමේදී විභවශක්තිය කොච්චරද කියලා හනවා නෙද තකොට දෙකයිම්ස්කන්ධයක් එම උස ප්‍රමාණයම ගෙනයාමේදී විභවශක්තිය හරි දැන් එත කොට අපි බලමු හෙනං මෙතන. දෙකයි එස්කන්ධයක් නෑද විභාව ශක්තිය අපෙන් අහන්න. විභාව ශක්තිය මෙතන එම් වෙනුවට අපිදාානවා දෙකයි එ ගුරෘත්්‍රජතරණය වෙනස්වවෙන්නෑ සිිම්පල් Gම එම උසට මළලු අරංයන්න එහන සිම්පල්්ල වෙනසකුත් නෑ. එතකොට පුතේ මේ තියන MGH කියන අගය වගේ දෙගුණයක් තියෙනවනේද මෙතන දෙකයි MGH කියලා කිව්වම. ද මේ MGHගේ දෙගුණයක් තියනවා මෙතැන දෙකයි MGH කියලා. එතකොට හෙනං MGH කියන්න ඊනං ඒ වගේ දෙගුණයක් අපි කියනවත් දෙකයි ඊ කියලා. නෙද දෙකයි ඊ කියලා කියනවා. එතකොට හෙනං අපිට විභවශක්තිය මෙතන හඳුන්වන්න පුළුවන් මේ විදිහට ගත්තම කොහොමද පුතේ එම උස ප්‍රමාණයම ගෙනයනකොට දෙකයි එස්කන්ධයක්. විභවශක්තිය අපි කියනවා හෙනම් දෙකයිඊ නෙමෙයි දෙයි ඊ බෙදීම දෙකත් නෙමෙයි හතරයි ඊත් නෙමෙ පැහැදිලි නේද පුතාලට ගැටලුවක් නෑනේ දෙහෙනම් හරි අපි බලුම් පුතාල ඊළඟ ප්‍රශ්නය විසි එක්වෙනි බහුවරණ ප්‍රශ්නය පහත දැක්වෙන්නේ නිශ්චලතාවේ ඇති සිම්පල් එම්ස් කන්දයක් මත මේකෙ ස්කන්දය අපිට කියනවා කිය මනදපති සිම්පල් එම් කියලා එම්ම තමයි මෙතනත් තියන්නේ නැද. තොකොට පහත දැක්වෙන්නේ නිශ්චලතාවේ ඇති සිිම්පල් එම් ස්කන්ධයක් මත එෆ්නම් අසමතුළිත බලයක් යොදන අවස්ථාවකි. එස් කියල අසම තුළිත බලයක් යොදනවා මේ සිම්පල් එම් කියන ස්කන්ධය මත නද. යෙද බලය හේතුවෙන් වස්තුව එස් දුරක් ගමන් කරාලු. ට ොධ య නිසා స్තුವ ගమా රలు ుత కొచ్చ රක්ද කිය స్ කිය ක් ా క ැන త ిට పವ හද ගන්න. මෙතන ඉදං අපිට පුළුවන් මෙන්න මෙහෙම මෙන්න මෙතන ඉඳං මෙතට හරිනේද ඔන්න මෙතෙන්ට දුර හරියටවෙතන මෙතන බලය යොද්පු තැන උපයෝගී ලක්ෂය ගමන් කරපු දුර මෙතෙන්ට මේකගේ අපිට කියනවා කියද පුතේ එස් කියලා මේකගේ අපිට කිය එස් කියලා වස්තුව සිදු කළ කාරය ප්‍රමාණය කොච්චරයිදි කිය හ කොච්චරක කාර්ය ප්‍රමාණයක් මේ වස්තුව සිදුකරද කිය හන. කොමද අපි කාර්ය ප්‍රමාණය මනන්න පුත. කාර්ය ප්‍රමාණය අපිට මනින්න පුළුවන් කොහොමද කාර්ය සමානයි නද කාර්ය සමානයි කොහොමද මන්න අපි බලය වැඩිකිරීම බලයේ උපයෝගී ලක්ෂය බලයේ උපයෝගී ලක්ෂ. බලය ක්‍රියා කරන දිශාවට ගමන් කරදුර බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළදුර බලේ උපෝගගේ ලක්ෂයේ බලය ක්‍රියයාා කරන දිශාාවට ගමන් කළ දුරදැං ඔගුල්ල බහුවන ප්‍රශ්වලදි මෙහිම සමීකරන ලියලිය මේ සම්පූර්ණකම ලියලිය ආදේශකරන්නඩ ඔන්නෑ ඔගුලන් දන්නවා සමීකරනය මොකදදිකර ක්ගල දශක කරන්න තියෙන්නේ. ති ම එවුුණට මේ විදිහයට ආයෝගලන්ට මේලිය ලිය පෙන්න්නන්නෙ පුතේ මංකිව්වා අර මේක දැ කීපවාරයක් ලියනකොට සමහර දූලපුතාලා ඉන්න සමහරයට එක් පාරීම මේක මතකයි. දොය ංකි දැ මති ම ඩක් ැන හල ලකුණු මට්ටමේ ඉන්න අයිට මේක අය අමතක ෑගුලන්ට එක හොඳ මතකයි. ම සමහර දූල පුතාලටේ ඉන්නවා ක වමනාව සහරය අහග න න කොට පොඩ්ඩක් ල ුණ මට්ට මඩ ුවෙනවා ති හෙ වගේ අයට මෙහිෙම ීපවාරයක් කියනකට කියනකොට මතක හි සාතමයි ම මේේ වගේ බහවරන ප්‍රශ්න ල්ලද මේ විදිර ියල ගුලන්ට පෙන්නුව. ේර කට ගලන්ටේ මත හිර ල දකවත්. හවරන ්‍රශ් ලද මේේ සමීරන ලිය ආදශකරන්න නෑ. කිිලීමම් ඔගලන්ගේ මතකේතියන එක්කො කැටිය ඔන්න ලියනවා නද ලියලලාට වැඩි කර උත්රදදානන්න නමක කාලායාපීතතිර කරගන්න න මේ ලියේෙන්න තකොට. තේරුනද ගලන්ගේ දැනුම වැඩිරගන්න ඕගුලන්ගේ මතකේ වැඩිරන්න තමයි මේ පහු සමීකරන ලියන්න ඔන්න ලමයි වරදල එමතේරුගන් පක් කොයි වෙලාක්වත් බහවන්නන ප්‍රශ්මවලදේම ලියලියඉන්න නෑ හොදේ ඕගලන්ට ැනම වැඩිරන්න තමයි මේක මේේ ලියන්නේ. හරි දැන් එතකට අපෙන් අහන්නේ කාර්ය ප්‍රමාණෙ ත අපි බලයදන්න මොකදපතිේ F. නේද එතකට ගමන් කරපු දුර උපයෝගී ලක්ෂය ගමන් කරපු දුර එස් නේ දෙහෙනම් අපි බලය ලියනවා කැපිටල් F බලේ උපයෝගී ලක්ෂය බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළ දුරස් එහනම් අපි කියනවා කාර්ය සමානයි Fs කියලා කියනවා. නේද Fsස් කියලා තියනෙනවා හරි නේද. ැටලුවක් නෑ නද පුතේ එනම් මෙතන අපිට පුළුවන් කාර්ය ප්‍රමාණය Fs කියලා උත්තරේ ගන්න පුළුවක්. නේද හරි එතකොට MMS නෙමෙයි FM නෙමෙයි FS නද. F ෙදීමේ සුත් නෙමයි F තමයි උත්තරේ වෙන්න ප හැදිලී නේද පුතාලට ගැටලුවක් නෑ නේද. හරි. අපි බලමු පුතාල ඊළඟ ප්‍රශ්ණය උන් නොගලන්ට තියෙනවා බහවාරන්න ප්‍රශ්නාංක විසි දෙක. කියෝගලන්ට දී ති ලෝග රම් තරක ස්කන්දයක් සහිත වස්ටුවක් සෙන්ටිමීටර දහයක් ඉහලට එසවීමට ගත වූ කාලය තත්පර දහයකි. සිදු කළ කාර්ය ප්‍රමාණය කොපමනද කියලලාපෙන් න. න දෙතකොට එ කාර්ය ප්‍රමාණයනයහන්න පපුති දර අපපි කාර්ය ප්‍රමාණයහන වනං අපි ලියනපුළ මේක සමී කරනය. කාර්ය සමානයි බලය වැඩිකිරීම බලයේ උපයෝගී ලක්ෂ බලයේ උපයෝගී ලක්ෂය බලය ක්‍රියාකරන දිශාවට බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළදුර හ ද සමීකරණය කාර්ය සමානයි බලය වැඩිකිරීම බලය උපයෝගී ලක්ෂය බලය ක්‍රියා කරන දිශාවට ගාමාන් කරපු දුරයිතකොට මතර බය ොයාගන්න මෙතර දීලතියන කියද කිලෝග්‍රෑම් හතරක ස්කන්දයක්. න දෙහනෙන කිිලෝග්‍රෑම් හතරකස්කන්දයක් නං හොමද වෙන්න පුතේ ිලෝග්‍රරෑම් හතරක ස්කන්දයක් නං හ කිිලෝග්‍රෑම් හතර වැඩිවෙන්න ඕනේ දහයායි එMS රිින දෙකෙන් නද. එතකොට අපිට එවා මෙයාගේ බර එකන යොද්ධන ලද බලය ත උපයෝගී ලක්ෂයේ බලයකර ක්‍රියා කන දිශාවට ගමන් කර පුදුර සටිමීටර දහයක් තමයි පති ඉහට ඔසවල තියෙන්නේ. පොඩි දුරක්ලු නද පොඩ්ඩක් මෙ හලට ස වලතින සැටිමිට දහයායක් තර හැබයි සටිමීටර වලින් අපිට දීලා තියනත ර අපපඒ එක මොකද කරන්න්ඩඕනේ මීට කරගන්න ඕනේ සමී දහයක් ඉහලට ඔසවපු එකපී. කරගන්න තමයි තියෙන්නේ හරි. අපිකර බලුමඇතකොලි කියවෙන්න කියලපොතිේ දහයයි බෙදීම සයි මීටර් වෙනවා නෙද. එතකොට අපිට එනවා හතර වැඩිකිරීම දහය වැඩිකිරීම දහය බෙදීම සය. හරි නෙද බලන්න කොතාලා මේක බර හොයාගත්තමේ එක තමයි යොදන ලද බලය වෙන්න. එකකොට සටමට අප මීටරෝ කරගන්න මෙතැ සයෙන්. තකොට න අපට මේ බිදුු දෙකට මේ බිඳදුු දෙක කැපපු නමේනවා කියද හතරයි කාර්ය ජල් නද ජල් වලින්ගෙනවා හතරයි කියලා. අපි බලුම් මෙතන උත්තරේතකොට කියද කියපුතේ. නද ජල් අටනෙමෙයි ජල් දෙකනෙමයි කිය දෙන්න අපිට ජූල් හතරයි. පැහැදිලී නේද පුතාලට ජූල් හතරයි. හරිේ අපිට උත්තරයාවා මෙතන ජූල් හතරයි වෙල්ලා තියනෙන. නෑ. අපි නිවැරද්දි පිළිතුර දැගඔන්න සඳහන් කරාපිද බලම්පතුතේ, ඊළඟ ප්‍රශ්නය සි තුන්වෙනි බහුවරන ප්‍රශ්නය. වස්තුවක චාලක ශක්තිය, රඳාපවතින සාධක වන්නේ මොනද පුතේ වස්තුුවක චාලක ශක්තිය රඳදාා පවතින සාධක වෙන්නේ. වස්තුවේ ස්කන්ධය ස්කන්දයට විතරද බලපාන්නන්නේ නෑ චාලක ශක්තිය දන් පුතාල දන්නවන නේද. අපිට සමීකරණය ලියන්න පුළුවන භාගයායි MVී වර්ගයනේ ද ඊECේ සමානයි. භාගයායි එම්Vී වර්ගෙන වස්තුවේ ස්කන්දයට පමණක් රදා පවතිනෑ. ප්‍රවේගය අත්තියනවා නේද. වස්තුවේ තුවරණයට පමණි නෑ, තුොරණයක් මෙතන සඳහන් වෙන්නෙත් නෑ. වස්තුවේ ස්කන්දය හා ප්‍රවේගයට පමණි. අන්න හරිනේද ස්කන්දයටයි ප්‍රවේගයටයි විතරයි නදා පවතින්නේ. වස්තුවේ කම්දය හා තුවරණයට පමි නෑ තුවරණය කොහෙත්ම, බලපාන්න එහෙන වස්තුුවක චාලක ශක්තිය රඳා පවතින සාධක වන්නේ වස්තුවේ ස්කම්දය හා ප්‍රවීගයට පමණි ැහැදිලීනේද පුතාලට හරිපුතාල අපි හෙනම් බලමු පුතේ ඊළඟ ප්‍රශ්ණය හරි එකකොට පුතේ ඔන්න බන්න හෙනම් ඕන්න විසි හතර වෙනි බහුවරන ප්‍රශ්නය තමයි ඔගුලන්ට තියෙන්න්නේ. එක කියනවා ඔගලන්ට කිිලෝග්‍රෑම් හතලිස් පහක්ක ස්කන්ධයක් තියෙන මිනිසෙක් නීටර් හතරක් උස පඩිපෙළකට නගෙනනවලු. මීට හතරක් උස පඩිපලෙක දැඟෙතට පඩිපෙල මෙීම දිගේයන ප්‍රමාණයනෙේ උසතමයි අපි බලන්නෙක රුස මීට හතරයින ඇද මීටර හතරක් උස පඩි පෙළකට නග. ගෘත්්‍රජ තොරණ අපි දීලතින ත්පර වර්ගයට මීටර දහයයි කියලා. නද තත්පර වර්ගයට මීටර දහයයි කියලා. එතකොට පඩිපෙලේ ඉහලටම ගිය මොහොතේ මිනිසා සතු විභවශක්තිය කොපමනැද කියලා පෙන් අහන. යෝලටම ගිය අවස්ථාවදී මිනිසා සතු විභව ශක්තිය කොපමනද දැන් එතකොට පුතේ අපි හොයන්න ඕනි මේකේ විභවශක්තිය හොයන්න නම් මොකද අපි දාන්න ඕනෙ සමීකරණය පුතල විභවශක්තිය හොයන්න නම් මොකද දාන්න ඕන සමීකරණය අපිසිපසිප Gසිපල් h ස්කන්දේ වැඩිකිරීම ගුරෘත්වජතුරණය වැඩිකිරීම උස. මෙයාගේ මිනිසාගේ උසකචරද පුතේ අප කිවදැන් ඉහලට යනකොට ඕනෑම වස්තුක විභවශක්තික ඩාාවෙනවා කියලා කිවන නද. හටද මයාගේ අපේතකොට කිවස්කන්දේ කියද කිලෝග්‍රෑම් හතලිස් පහයි. නෙදමයාගේ ස්කන්දේ කියද පුතේ ලෝග්‍රෑම් හතලිස් පහයි. ගුරුත්තොජත්වරණේතකොට තත්පර වර්ගයට මීටර දහයයි. නද තත්පර වර්ගයට මීටර දහයි. මෙයා කොච්චර උසකට මේ කාරගෙන ගියාද? මීටර හතරක් කුසට මයා අරගෙන ගියා නේද. එතකොට මියාරගෙන ගිහින්තියනෝො කොච්චරද මීට හතරක් කුසට. එන ඔයිටික තමයි අපිට සුළු කරන්න තියෙනෙ විභව ශක්තිය තමයි අප අහන් නෙනද. තට කියක් කෙනවද පුතේ මෙතන බලන්න කියක් කෙනවද කියලා. එතකොට එනවා අපිට අපි සුළුකරොත් මේක හතලිස් පහ වැඩිකිරීම දහාය වැඩිකිරීම හතරන. දෙතකොට හතලිස් පහ හතරෙෙන් වැඩි කරහම කියයක් එෙනවද. ತ ತರ ತರ ಿ್ಸ ಕ್ ತುರು ತರ ತರ ಾಸ ಯ යි . එಕಸು ಸ ಸು යි ಡි හ කිය 1 න 1 ನ. ರ ಬල ತ ොට අප ದ ಲ ತೆ ತ್ ಡಿಕ ಮ එಸಸು . එක ස දොළහයි දශව පහයි ජූල් හාර්සිය පණහයි ජූල් කිය දෙන්නේ. එක්දස් අටසීයයි ජූල් තමයිටන උත්තරේනෑද. ඊළඟ ප්‍රශ්නය බලමු අපි මිනිසා සිදුකළ කාර්ය ප්‍රමාණය කොපමනද. දැම් මිනිසා සිදුකරපු කාර්ය ප්‍රමාණය කොච්චරදන්න විභවශක්තිීයෙන් මෙතන අපි සඳහන් කරේ දැ මේකෙදම මේ මේ ප්‍රශ්නයෙන් අපි අහන්නේ. මනිසා සිදු කල කාර්ය ප්‍රමාණය කොප මනතුර කාර්ය ප්‍රමාණය හොයන්න කොහොමද පති අපි නෙද කාර්ය ප්‍රමාණය හොයනකොට තොට අප අයි වෙනම සමීකරණ ඇත්තිේ නොම කල්ද. කාර්ය සමානයි උනුමන්දැම්මේ මතක් කරන්න අයි ලියනවා. බලය වැඩිකිරීම දැන්නන් ඉතින් අර මතක හිටනි නැති අයටත් හොඳදටම මතකයි ද. තරට ලියනවන සමී කරන. නේද බලයේ උපයෝගී ලක්ෂය? බලයේ උපයෝගී ලක්ෂ බලය ක්‍රියා කරන දිශාවට බලය ක්‍රියාකරන දිශාවට ගමන් කළ දුර බය උපයෝගී ලක්‍ෂය බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළ දුරන. දෙකොට බලය කොච්චරයිද පුතේ දැම්මතෙනන තියෙන්නේ මෙයා කිලෝග්‍රෑම් හතලි ස්පහක එක් කෙනෙක්නේ. එතකොට බලය ගුරත්වජචතුවරණින් ඒක වැඩි කරන්න ඕන අපිනද ත බරහොයාගන්න මකදරන ගුරුත්ත ජතුරණින් වැඩි කරන්න ඕනේ. තර බලය කියලා කියන්න මොකක්ද MG න MG කියල කියන්නේ මොක්දපුදේ. යාගේ බරාපිහ ගනකොට කියෙද වෙන්නේ. හතලිස් පහ වැඩිකිරීම දහය ඔන්නයිනවා බලය. එදම් ඒගේ කන්දය ගුරුත්ව ජතුරනය වැඩිකරාපි. ත යා කොච්රක් කුට හින්තිෙනද. කාර ප්‍රමාණන ගමන්රප දර කොච්චරද මීටර හතරක් කුසට ීන්තිේරවානේද ීටර හතරක්කුසට ගහින්තිෙනා හි මේඒක මොකද වෙෙන්න්න ඕන. ආපහු වැඩි වෙන්න ඕන කියන්ද හතර මීටර හතරක් කුසට. එතුට කිය ෙනනාද පුතේ. හාරසිය පනහා බැඩිකිරීම හතර. තුට කියකෙනද බින්දුවයි හතරවරක් පහවිස්සයි බින්දුවායි දෙකක් කිතුරුයි. අතරවක් කතර දාසියයි දාහතයි දහ අටයි. කියකෙනනද එක්දස් අටසීයයි. ය කරනලද කාරය කොච්චරදපුතයාගේ එක් දස් අටසිැපිකුවනද කරනලද කාරර්ය. මතිස්ේම විභවශක්තිය එකන ශක්තිය කේලකයන්නේ කාර්ය කිරීමේ හැකියාව කියලා. එයා යම් කිසි කාරර්යක් මෙතැදදි කරා නන්නේ දෙතකොට එක මෙතනයි විභවශක්තියට සමාන වෙලාතිේරවා. බාන් බලය හතලිස් පහ වැඩිකිරීම දහය බලය උපයෝගී ලක්‍ෂ බලය ක්‍රියා කරන දිශාවට ගමන් කරපු දුරවෙලාතියන් හතරයි. තර හතලිස් පහ වැඩිකිරීම දහයකෙන් හාරසය පනහ වැඩිකිරීම හතරනය දහරිනේ දෙතකොට. එක්දස් අටසීයම තමයි අපිට දෙ එක්දස් අටසීයමයි. එගතර මිනිසා විසින් සිදුකළ කාර්ය ප්‍රමාණය කොපමනද என අපිට එතින දානපනකසි අසුවනෙමේ එක්දස් අටසීයමයි. කසිය දොළ හයි දශම පහත්නෙමේ හාරසිය පලනත්නෙමේ. හරිනේද පුතාලා පහැදිලනේද. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්ණය ප්‍රශ්නාංක විසිහය කාර්ය කිරීමේ ඇති හැකියාව හඳුන් වන්නේ. දැකි ොමකද කාරය කිරීමේ හැකියාව අපි කියනමොකක් කියලද. ශක්තිය කියලා ඉ අපට ශක්තිය තියෙන් ඕන කාර්ය කරන්න. නේද මිනිස්සෙක්්ට කාර්ය කරන්නන අප ආහාරවලින් ලබාගන්නා රසායනික ශක්තිය තමයි අපට මේ ඒ රසසායක ශක්තිීමමකිදම අපට ශක්තිය ලැබෙන්නේ. නේද දෙතකොට හෙන ක්තිය තියරෙන කාර්ය කිරීමේ හැකියාව අපි හඳුන්වනවා නේද ශක්තිය කියලා. ෙරුණනාද එළං කාර්ර කිරීම ඇති හැකියාව හඳුන්වන්නේ බලය ජවයනෙමෙයි ශක්තිය නමිනි ගර්ෂණයක්ත් නෙමයි නද ශක්තිය නමිනි. ඉළං එක පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය තෝරන්නලු, පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය තෝරන්නලු. මොකා දෙතකොඩපුතේ වස්තුවක ස්කන්ධය වැඩිවන විට චාලක ශක්තිය වැඩිවේ. වස්තුවක ස්කන්දය වැඩිවන විට චාලක ශක්තිය වැඩිවේ. නද බලන හරිකද වස්තුක ස්කන්දය වැඩවෙන කොට චාලක ශක්තිය ඩවෙනමද චාලක ශක්තිය කියල කියන්නේ මොකද අපි සූත්‍රය භාගයයි MVවර්ගය. නේද චාලක ශක්තිය EK කියල කියන්නේ භාගයි MV වර්ගය තුළ වස්තුවක ස්කන්දය වැඩිවෙනකොට චාලක ශක්තිය වැඩිවෙන හරින ස්කන්දය මේකට බලපානවන නේද එක හරි. ල වස්තුවක ස්කන්ධය අඩුවන විට චාලක ශක්තිය වැඩිවේ. වස්තුවක ස්කන්දය අඩුවෙන කොට චාලක ශක්තිය වැඩිවෙන අද පුතේ මේක අඩුවෙන කොට නෑ එක මේකින් ගුණවෙන ගාන ප්‍රමාණය අඩුවනමනතකොටඒ එක වැරදිී නේද මේක හරිඇතක කොට අප පං හනේ සත්‍ය ප්‍රකාශය. වස්තුවක ස්කන්දය අපඒ එක දාලයිම්මක වස්තුවක ස්කන්දයේ වැඩිවන විට චාලක ශක්තිය වැඩි වෙනවා හරිද මේකේආගේ වැඩිවුණොත් එක ගුණවනි ලොකවාගේකින් එදකොට එක වැඩිවෙන. ො න්නේ ෑ ක ඒක රද. වස්ටතුේ ප්‍රವේගේ අඩුවන විට ාලක ශක්තිය වැඩ ෙන ලු ප්‍රේගේ අඩ නත් වැ න්න ්‍රේග ත් වැඩ නොත් මයි වැඩ වෙ න්නේ යිදක නි ේන. වස්තුේ ස්කන්දේ මත චාලක ශක්තිය රදාානො පවති. නෑ අනිවාරෙන් රදාා පවතින සාධක දෙකක් තියෙනවා ස්කන්ධය හා ප්‍රවේගේ කියන සාධක දෙක නේද. ස්කන්දය හා ප්‍රවේගේ කියන සාධක දෙක මේකට බලපානවා. පැහදිලී නේද පුතාලට ගැතුල ුවක් නෑන හෙන හරිනේ දුත්තරේ ස්තුවක ස්කන්දය වැඩි වන විට චාලක ශක්තිය වැඩි වෙනවා. පැදිලීනේද හරි අපි බලුම් පුතාලයින ඊළඟ ප්‍රශ්ණය? විසි අටවෙනි බහවරන ප්‍රශ්නයනේ දෙමකක්ද උසමට්ටම් තුනක පිහිටි එක සමාන ස්කන්දවලින් යුතුවස්තු තුනක් පහත දක්ව ඕන දීල තිනපති විධ උසමට්ටම්බල තිෙරන්නේෙ. ඒ තියෙනවා මීට දෙකක් කුසින් පොළෝ මට්ටමේ දම්. බීතියනවා පොළෝ මට්ටමේ දම් මීට තුනක් කුසින් තියෙන. සීතියනවා පොෝ මට්ටමේ දම් මීට බිඳුව අයි දශම පහක්කුසින්. හරිද ඒ තියෙනවා මීටර් දෙකක් කුසිං, බීතියනවා මීටර තුනක් කුසිං, තියනවා මීත්‍ර බිඳු දශ පහක්කුසිං න ද එතකොට උසමටම් තුනක පිහිටි එක සමානස්කන්දවලින් යුත් වස්තුූ තුනක් පහත දැක්වේ. විභවශක්තිය වැඩිම වස්තුව හා අඩුම වස්තුව පිළිවෙලින් වන්නේ මොකක්ද කියලාහන. දැ මේක විභව ශක්තිය අපි හොයන්න කොහොමද පුතේ MGH වලින් MGH කියලා කියන්න මොකක්ද ස්කන්දේ වැඩිකිරීම ගුරුත්්‍ර ජතුරණය වැඩි කිරීම පීටන උස. ඇද මේ තුනේම ස්කන්ධ සමානයිලුම සමානස්කන්දලු තියෙන්නේෙ තුනටම එන ස්කන්දය ප්‍රශ්නයක් නෑනේ නදස්කන්දයේ ප්‍රශ්නයක් නෑ. එතකොට උසමට්ටම වෙනස් නද උසමට්ටම වෙනස් එතකොට උසර්ික තමාදම මෙතන වෙනස් අගයන්දී ල තියනෙන ස්කන්දය සමානයි ගුරුත්්‍රජතුරණය සමන දෙකම සමානයි. එම් උස වැඩි මෙත විභවශක්තියම ජච්චුලින් අපි හොන න උස වැඩිවෙන්න වැඩිවෙන් අපිකවා විභවශක්තිය වැඩි කියලා නද එහෙනම් අප අහන්නේ විභවශක්තිය වැඩිම වස්තුවයි අඩු මේකයි මොකදදි කියලා එම් වැඩි මේක වෙන්න මොකද පුතේ උස වැඩිේ එකයි කියනබ අඩු මේක වෙන්න මොකක්දී නේද එහම් අපි ලියන්න පුළන් උස වැඩිමක මොකක් ද උස අඩු මේක මොකක් දසිී එහනම් B.හා කියන පිළිතුර ලින් තියනද මේ නෑසි ඒවම මෙතිමට එම පිවෙලින් මේ ස හා ීක වට පිළිවෙලින්න්නේ මේ පිළිවෙලන්නේ හන් අපේ. නද බැඩිමවස්තුබී අඩුම වස්තු සීද මේකෙ තේ උත්තරේම තියෙනවා සීහාබී තියෙනවා නමුත් මේක පිළිවෙලින් නෑ නද පිළිවෙලින් වන්නේ කියවවාමතකට අපි දෙවනි උත්තර තමයි නිවැරදදි පිළිතුර වෙන්න හරි. මංහිතන පුතාලගේ හරි ඇති කියලා වරදින්න විදියක් නෑන නේද හරි. අපි බලමුහිම් විසින් අමවෙනි ප්‍රශ්ණය? ජුල් දෙසය පනහක කාර්යක් සිදු කිරීමට වස්තුවක් මීටර පහක්ක දුරක් චලනය විය. ජල් දෙසය පනහක කාරයක් කරන්න මීටර පහක දුරක් එයා චලනය වුනාාලු. එම වස්තුව මත යෙද බාහිර බලයේ විශාලත්වය කොපමනද කිය අප පහනෝ. එතකොට පුතේ මේක සමීකරණය අපි ලියුවොත්. කාර්ය සමානයි කාර්ය සමානයි, බලය වැඩිකිරීම බලයේ උපයෝගී ලක්ෂ බයේ උපයෝගී ලක්ෂ දැනදි මේ කටපාඩ වු ගලන්ට නේද. බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළ දුර. බලය ක්‍රියා කරන දිශාවට, ගමන් කළ දුර. බලය උපයෝගී ලක්ෂය බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළ දුර දෙර බලය කොච්චිරයිදපු තෙමිතන අපිට බලය තමයි අහන් නෙනේද බලය අහන් අපිට දිලතින ජූල් දෙසය පණහයි මීටර පායි. නේද ජූල් දෙසිය පණහක කාර්යක් කරන්නේ. ජූල් දෙසිය පණහක කාර්යක් කරනවා අපෙන් බලය තමයි අහන්නේ. දුරා අපිකිව්ක් කියදට දීලතියන මීට පහක දුරක් මීටර පහක දුරක් වැඩි කිරීම පහයි මීට. දරපි බලය ඔුක්ත කරගත්තමා බලයඔුක්ට කරගත්තම මේ පැතේ දෙසය පනහා හරස් ගුණිතේ මේ පැතියනොට බෙදීම වෙනවා පහ. එත ගොට එවා කියද පස්වරක් පහසි පහයි බිඳදුවයි. එහනම් කියක්ෙනවද පපුතේ බලය නටන් පණහක අගයක් එෙනවනේද. බලේ එනවා කියද නියවටන් පණහක අගයක් හරි නේද බලන්න. හරි නේද පුතාල. ජූල් දෙසය පණහක කාර්යක් කරනකොට එහෙනම්. මීටර පහක් දුර චලනය උනානං එනම් අපිට එනවා කියද නියවටන් පණහක අගයක් ඇවිල්ලා තියෙනෙ නේද නියවටන් පණහයි අගේ හරි. අපි එහෙනම් ලියමෝ. එක්දාස් දෙසිය පනහනෙේ බිඳුුව දර්ශවම බින්ඳුවයි දෙක නෙමෙයි නියවටන් පණයි. නවටන් පහනෙමේ පැදිලි නේද පුතාලට අප බලම ඊ ළංඟ ප්‍රශ්ණයෝ. තිස්සනි ප්‍රශ්ණය බහවරන ප්‍රශ්නයපුතේ. කිිලෝග්‍රෑම් හයක වස්තුවක් මීටර පහක් උසක ගෙනයාමට තත්පර පහක කාලයක් ගතවේනන්දඇන්න ඉසල්ල විදිටම අපි ඉසල්ල ගානේ අපි හෙවවා කිලෝග්‍රෑම් ය ඒ වගේ මයිනෙද. හයක වස්තුවක් මීටර පහක් කුස ගෙනයන්න. අර විදිීමම කාරය අපිස්සල හොයා ගන්නඕන නෙද ගෙනයාම්මර තත්්‍ර හක කාලයක් ගතව නම්. එහි කාර්ය කිරීමේ ශීද්‍රතාවය දැන් ඉදිතර කාර්ය හොයා ගත්තනං. කාලය අපිට දීල තියෙනවනම් කාරය කිරීමේ ශීග්‍රතාවය එහමනැත්තං ජවය තමයි අපිට හොයන්න කිය කියන්නේ නේද. අපි බලමුද හෙනම් කොහොමද කියලා ිලෝග්‍රෑම් හයක වස්තුවක අප පයොතරම හදම හරි. කිිලෝග්‍රෑම් හයක වස්තුවාක්ු. එනම් අපට කාර්ය සමානයි. බලය වැඩිකිරීම බලයේ උපයෝගී ලක්ෂ බලයේ උපයෝගී ලක්ෂ බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළ දුරනේද දැන් කටපාඩම් පුතාලට මේක බලය ක්‍රියා කරන දිශාවට ගමන් කළ දුර. බැරිම එකක්ෙනටත් දැන් කටපාඩක් වඩෝනේ ඇයිඒ ඒ තරංක ප්‍රමාණයක් මම මේක දැන් ලියල තියෙනවා ගොලන්ට. හරි බලය උපයෝගී ලක්‍ෂයේ බලය ක්‍රියාකරන දිශාවට ගමන් කළ දුර. එකට ස්සලම අපි දැන් ඔන්නන්නේ එක හොයාගන්නවා කියද. කිිලෝග්‍රෑම් හය වැඩිකිරීම මීට පහ කිිලෝග්‍රෑම් හයනේ දීල තියෙන්න්න අපිට ල ්‍ර ම් හ ි මොද කරන් ඕන ති මේ ලෝග්‍රෑම් ීල ති න නම් ලය ොයාගන්න අපි මොකද කරන්න ඕනේ මේ හයෙන් වැිර න ගුෘත් ජ ස්වරනය වැඩි කරන්නන ොද ස්කන්ද නේ දීල තියන්නේ නේ තකොට අපි බර හොයාගත් ඕනේ තකට බරතමයි අපි යොදන බලය වෙන්නන්නේේ දතකොට හෙෙන දහයා මේ ගුෘතජ තුවරනයෙන් වැඩි කරන්න්න ඕනේ. ලග්‍රම්හය ඩිකිරීම තකොට පුතේ ගුත්්‍රජතුරනයෙන් වැඩි කරලා අපි වැඩි කරන්න ඕනමොකද බලය උපයෝගී ලක්‍ෂ බලය ක්‍රියා කරන දිශාවට ගමන් කලපපු දුරනේ කොචරක් දුරගමන් කලද පුතේ මීටර පහක් දුරගමන් කලා තියෙනනේ දෙහෙනම් වැඩිකිරීම මීට පහ. එතකොට කියක් කියෙනවද කිය කියෙනද මෙතන හය දහයෙන් වැඩි කරහම හැටයි හැට අපහු පහෙන් වැඩි කරහමනවා කියද තුන් සීයි. එ තුන් සයි ජூழ் කාය ප්‍රமானණයක් கல்லතිரம். හරිනේද එතකට අප අහන්නක නෙමේනි කාර්ය නෙමේ යහන්නේනේද. එකට ඒකට தත්පර පහක්க்கா කාලයක් ගතවෙලා තියෙනவாணං. නේ එහි කාර්ය කිරීමේ ශීග්‍රතාවය කොපමනද කියලා පෙන්හන්. එතකොට න කාර්ය කිරීමේ ශීග්‍රතාවය හෙමනත් தං ජවය කියල කියන්නේමකක්ද කාරය කිරීමේ ශීග්‍රතාවය. රීම சீகி්‍රதாාවய சமானாய் கோமது வெண்ண புத்தேமித்தன கரணலது காார் பிர්‍රமானய බெதன்னோனே சந்தහාගத்தவූ காலை. කரணலது காார் பிர්‍රமானே கொச்சறது துன்சிஐ බெதன்னோனே සந்தහාගத்தவූ காலய தற்பற பகை. கியது தற்பற பகை. என கியக்கனவது, තුන්සීය බැදීම පහනේ දෙතකොටවා හැට. නද තිහට පස්වරක් හයයි බින්දුුවයි. හැටක් එෙනව කාර කිරීමේ ශීග්‍රතාවේ. මේ කාරකිරීමේ ශීග්‍රතාවය සාමා්‍යයෙන් අපිමොකද පුේදාන වට් හෙමනත්තා තත්පරයට ජූල්. නේද. හරි දැන් එතකොට හෙනම් අපෙන් ඔන්න උත්තරේදිියන්න පුළුවන් කොච්චරද පුති අපිට දැංඟාවේ ව් හැටක අගයක් තමයි ඇවිල්ල තියෙන. නද. හරි එතකොට හිෙනම් මෙතන? වඩදොලහා වටහාය නෙමේ ව හැටයි. ව් එකසේ පනහත් නෙමේ කාරය කිරීමේ ශීග්‍රතාව වන දැන් මේ හදන විදිහත් එක්කම් පුතාලට කියරදන නේත්‍ර පැහැදිලිව පුතාලට මේක හිතාගන්න පුළුවන් මේ අර ප්‍රශඥා ප්‍රශ්නවලදදි විකරචා ප්‍රශ්නවලදී හොද්දට මතකයට නො දැන් සමීකරන මං අර ලියරලියලා තියෙන නිසා. පැහැදිලි නේද පුතාලට එෙනං ඔන්න අපි මේ පරිච්චේදයටතේ. බහුවරන ප්‍රශ්න, ශ කතාකර ලන් හොඳ දැනුක් ලැබුණනාඒ එකෙන් නේද කොයි විදිහරද මේ සමී කරන ාවිතා කරන කෙළමගේ තා ැනගත් න කට පාඩමෙන් ලබාගත්තු ැනම වත් වැඩිදියුණු රගත්තම මේ බහවරන ප්‍රශ්න වල උත්තර ලිව්වාම. නෙද තුකට පු ේහිෙනක් අපි තවත් ැනම ඩිරගන්න ළග පරිච්චේදේදී. ියහගත රචනා රචනනා ආශ්‍රිත ප්‍රශ්නවලින් ඒට පිළිතුරලියලා අප ත ේ දැනුම වැඩි දියුණු කරගමු.